සාමාන්‍ය අපි හොඟාක් වෙලාවට රුපියලක් හොයන්න අදක්ෂ වුණාද රුපියලක් වියදම් කරන්න දක්ෂයි. ඒ කියන්නේ ඔයාගේ අතට රුපියල් 10ක් හොයාගන්න ක්‍රමය හරිම අමාරුයි. ලංකාව වගේ රටක රුපියල් 10ක් හොයාගන්න අමාරු නැට රුපියල් 10ක් වියදම් වෙන්න සනිකව තප්පරයයි යන්නේ. ලෝන් එක ගෙවන්න මේ ඩේට් එකට මේ වාරිකය ගෙවා ගන්න බැරි වුණා කියලා යෝපු ලියුමට හදලා තිනවා රුපියල් 450. ඒ කියන්නේ රිමයින්ඩර් එකක් ලෝන් එක පේ කරන්න කියලා ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරන්න කියලා ආපු රිමයින්ඩර් එකට 450ක් හදලා තිනවා. ඉතින් ඒ විදිහට බැලුවොත් එහෙම ලියුම් 10ක් විතර ආපුවම රුපියල් 4500ක් 5000ක් ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඔයාලා ඔළුව කල්පනා කරලා වැඩ කරන්න මේ කලමනාකරණය කියන එක ගැන. මූල්‍ය කලමනාකරණය වෙන්න පුළුවන් ආයෝජනයන් කලමනාකරණය කරන්න පුළුවන් ඔයාගේ පර්සනල් ෆයිනෑන්සින් වෙන්න පුළුවන්. ජෙන්ටල්මන් වෙල්කම් ටෙලර්ස් ප්‍රශ්නයක් අහවලා තියෙනවා මූල්‍ය කලමනාකරණය ගැන මට කියලා දෙන්න කියලා. මෙයා කියලා තියෙනවා අන්තිමේදී මට ගෙදර තිබ්බ කොස්ගාත් විකුණන්න වුණා මගේ නිසි කලමනාකරණයක් නැති නිසා. විශේෂයෙන්ම මම කොටස් වෙද්ද පොළවල් 6 වගේ තායෝජනය කරලා තියෙනවා. ආයෝජනය කරපු පෝට්ෆෝලියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් එවලා තිනවා. ඒක බලපුවාම ඒකේ කෝස්ට් එක සහ ඒක ගත්ත කාල සීමාවන් ඒවා බලපුවාම මට පැහැදිලිව තේරුණ දෙයක් තමයි සමහර කොටස් 100ට 100ක් ලාභ තියාගෙන විකුණන්න තිබුණ අවස්ථාවල පවා විකුණාගෙන නැහැ. එහෙම යම්කිසි කෑදරකමක් සහිත ආයෝජකෙක් කියලා තමයි කියන්න තියෙන්නේ. අවශ්‍ය වෙලාවට බයි කරනවා වගේම අවශ්‍ය වෙලාවට සෙල් කරලා නැති බවක් පේනවා. ඒ කොහොම වුණත් ගෙදර ගොස් ගහත් විකුණන්න වුණා හරියට කිව්වොත් රත්තරම් බිත්තර දාන කිකිලි විකුණන්න වුණා වගේ වැඩක්. ඉතින් එහෙම තත්වයක ඉන්න කෙනෙක් තමයි මේ අහන්නේ. ආයෝජනයන් ගැන කතා කරන ගමන් මේ අහනවා මූල්‍ය කලමනාකරණය අතින් මම ෆේල් ඒ නිසා මොනවායි දෙයක් කියන්න මගේ හිත හැදෙන්න කියලා. ඇත්තටම අපි කතා කරන්නේ බොහෝ වෙලාවට ආයතන එහෙම නැත්නම් සමාගම් වල මූල්‍ය කලමනාකරණයන් ගැන අපි වැඩි වශයෙන් කතා කරනවා. එයාලා ඒ තත්වයන් තුල ළඟා කර ගැනීම අපි කතා කරනවා. පුද්ගලිකව පුද්ගලයෙක් විදිහට අපි කලමනාකරණය කරගන්න විදිය ගැන කතා කරනවා අඩුයි. ඒ කොහොම වුණත් කන්සෙප්ට් එක එකයි. සාමාන්‍ය මූල්‍ය කලමනාකරණය කියන එක තුල මේක කොටස් දෙකකට බෙදනවා. එකක් මූල්‍යන තීරණ, අනික ආයෝජන තීරණ විදිහට. ඒකට මූල්‍ය කලමනාකරණය කියන්නේ යම්කිසි සංවිධානයක් තමන්ට අවශ්‍ය අරමුදල් සපයා ගන්න කොහොමද ඒ යෝග්‍ය ක්‍රම මොනවාද, ඒ සපයාගත් අරමුදල් කොහොමද ලාභ උපරිම වෙන විදිහට යොදවන්නේ කියන එක තමයි සරලව කිව්වොත් මූල්‍ය කලමනාකරණය තුල තියෙන්නේ. එතකොට මේකෙදි මූල්‍යන කලමනාකරණය තුල අරමුදල් සපයා ගැනීම ගැන කතා කරනකොට ආයෝජන කියන අවස්ථාව තුල මොකද වෙන්නේ? මේ අරමුදල් කොයි විදිහද ආයෝජනය කරන්නේ? කොටස් හිමියන්ගේ ලාභය වැඩි කරලා දෙන්නේ කොහොමද? කොටසක ඉපයීම වැඩි කරලා දෙන්නේ කොහොමද? කොටසක වත්කම් අගය වැඩි කරලා දෙන්නේ කොහොමද? ලාභ උපරිම කරගෙන ව්‍යාපාර කරගෙන යන්නේ කොහොමද කියන එක මේක තුල අන්තර්ගත වෙනවා. ඒතර පුද්ගලයෙක් විදිහට ගත්තොත් එහෙම පුද්ගලයෙක්ගේ ලැබීම් වැඩි කරගන්න විදිය, යෝග්‍ය ක්‍රම වලින් ආදායම් හොයාගන්න විදිය ගැන කතා කරනකොට ඒ හොයාගත් ආදායම් හොයාගත් මුදල් කොයි විදිහටද ආයෝජනය කරන්න ඕන කියන එකත් මේක තුල මූල්‍ය කලමනාකරණය තුල තියෙනවා. සාමාන්‍ය අපි හොඟක් වෙලාවට රුපියලක් හොයන්න අදක්ෂ වුණාද රුපියලක් වියදම් කරන්න දක්ෂයි. ඒ කියන්නේ ඔයාගේ අතට රුපියල් 10ක් හොයාගන්න ක්‍රමය හරිම අමාරුයි. ලංකාව වගේ රටක රුපියල් 10ක් හොයාගන්න අමාරු නැට රුපියල් 10ක් වියදම් වෙන්න සනිකව තප්පරයයි යන්නේ. එකක් තමයි සමහර වෙලාවට ඔයාගේ තියෙන මේ පරිභෝජන රටාවන් වල තියෙන සංකීර්ණ බව. සමහරට අපි අපේ උවමනාවන් අසීමිත උවමනාවන් වෙනුවෙන් අනුන්ගේ මාකටිං වලට අහු වෙලා තියෙනවා. සමහර වෙලාවට කියනවා සමහර අය ටේලර්ස් ඔයා එක ටී-ෂර්ට් එකයි නේද අඳින්නේ කියලා එහෙම මගෙන් අහපු අය ඉන්නවා. ඔයා ඇයි මේ වගේ තියාගෙන එහෙම හිත අපි යන හිතන් ඉන්නේ? මෙහෙම සුකෝභෝගී මට්ටමක ජීවත් වෙන්න වාර්තියේදිත් ඔයා කැලෑවල ගිහිල්ලා ගස් ගල් වල ගිහිල්ලා එහෙ ඔයාගේ මොකද්ද මේ ජීවිතය කියලා කියනවා. හරි. එතකොට එක එකන එකේ අනිත් අය දිහා දකින්න විදිය සහ මම අනිත් අයට පේන්න ජීවත් වෙන්නේ නැති නිසා ඒ නිසා මට ওই මෝර ප්‍රශ්නෙකට ගැටලුවක් නැහැ. අපි හැම වෙලෙම තෙලස්ලා හැම වෙලෙම සරල ජීවන මට්ටමක් ගැන කතා කරන්නේ. සරල ජීවන මට්ටමක ජීවත් වෙන නිසා අපිට සංසන්දනය කිරීම කියන එක නැහැ. හරි. ඒ නිසා හොඟක් වෙලාවට ආයෝජන යන් හා සම්බන්ධ හොඟක් අය හොඟක් වෙලාවට මේ ආයෝජනෙට එන්නේ අති සුකෝභෝගී ජීවන මට්ටමක්, අනිත් අය අභිභවාගිය ධනයක් රැස් කරගෙන ඉහළ මට්ටමකට යන්න තමයි හොඟක් අයගේ බලාපොරොත්තුව. නමුත් තෙලස්ලා හැම වෙලෙම ආයෝජනයක් ගැන කතා කරනකොට, ආයෝජනයක් කරනකොට පෞද්ගලිකව පව අනිත් අය අභිභවා යෑමක් නැහැ. ලාභ අති ලාභ ලබා ගන්න
අදහසක් නැහැ ආයෝජන තීරණේ කොච්චර දුර සාර්ථකද අසාර්ථකද කියන එක ගැන දැනගෙන ඉන්න තමයි ඒ ගැන වැඩ කරන්න තමයි තෙලස්ලා හැවෙලිම උත්සාහ කරේ ඉතින් ඒ නිසා ඔයාලා කල්පනා කරලා බලන්න හොඳ ආයෝජකයෙක් කියන්නේ ඇත්තටම මුදල් හොයනවා වගේ මේ හොයපු මුදල් කළමනාකරණය කරන්නත් දක්ෂ පුද්ගලෙක් මම දන්න ගුරුවරයෙක් ඉන්නවා මටත් උගන්වලා තියෙනවා කොච්චර දුරට යා ආයෝජනයන් ආයෝජනයන් කරනවා කියන එක පැත්තකින් තියමුකෝ යාට කඩ දෙකක් තියෙනවා ප්‍රසිද්ධ නගරයක ඊට අමතර යා අමත ආදායම් හොයනවා විශේෂයෙන්ම උගන්වලා හරි අමතර පාසලක උගන්වලා පඩිය ඒ විදිහට වැටුපක් විදිහට ගන්නවා එතනින් එහාට යා සල්ලි හොයනවා අමතර පන්ති කරලා හැබැයි මේ උපයන මුදල පුදුමාකාර විදිහට අර පරිස්සමෙන් පරිභෝජනය කරනවා ඒ වගේම සැලසුම් සාගරව සකස් කරනවා දවසක් සර් මට කියනවා එයා ටවුන් එකට එනකොට ටවුමේ උඩ ඉදන් පාතට එයා යනවා නම් යන්න ඕන ගන්න ඕන මිලට ගන්න ඕන බඩුවල ලිස්ට් එක හදලා ඒ යන්න ඕන ස්ථානවලට අනුපිළිවෙලක් ලියාගෙන ඒ පිළිවෙලට තමයි යන්නේ ඊට පස්සේ තොග කඩේක කිරිපිටි පැකට් එක රුපියල් 10ට අඩුවෙන් තියෙනවා නම් සර් දන්නවා මෙතනින් මේක අඩුවට ගන්න පුළුවන් කියලා අන්න රුපියල් 10ක් හොයන්න අමාරු රුපියල් 10ක් වියදම් කරන්න ලේසි ඒ නිසා ඒ අමාරුකම දන්න මිනිස්සයා ඒ රුපියල් 10 වෙනුවෙන් වැඩ කරනවා හරි ඉතින් ඒ නිසා මූල්‍ය කලමනාකරණය කියන එක ඇඟෙන් වෙන්න ඕන දෙයක් හැබැයි ඒක ලෝභකම එක පටලවා ගන්න හොඳ නැහැ හරි ඉතින් ඒ නිසා ඔයාලාට මම මේ කතා කරන්නේ මේ ප්‍රායෝගිකව අත්දැකීම් වලින්ම කතා කරන්නේ ඔයාලා ආයෝජනය කරන ආයෝජකයෙක් වෙනවා වගේම මේ ආයෝජනය කරන මුදල් එක එක පැතිවලට යොදවනකොට ප්‍රවේශමේ යොදවන්න ඕනි හරි ඒක මූල්‍ය කලමනාකරණයේ කොටසක් එකක් අපි හොඳ විදිහට සල්ලි හම්බ කරන්න ඕනේ ඒ වගේම ඒවා වියදම් කරන්න ඕන ආය නැවත ආයෝජනය කරන්නත් ඕන යෝග්‍ය මාර්ගවල විශේෂයෙන්ම ඔයාට ඕන කෙනෙක්ට පුළුවන් බල්ලෝ මරලා හරි සල්ලි කියලා එක එක ක්‍රමවල ආයෝජනය කරන්න පුළුවන් හරි ඒක අවිධිමත් සංවිධාන අවිධිමත් කර්මාන්තවල ආයෝජනය කරන්න පුළුවන් ඒ නිසා ආයෝජකෙක් හැම වෙලාවෙම හොඳ විමසිලිමත් බවකින් ආයෝජනය කරන්න ඕනි ඒක අංක 1 දැන් එතකොට මම මෙතන කතා කරේ මූල්‍ය කලමනාකරණය ගැන කතා කරන උදාහරණ විදිහටම ගත්තේ මේ පුද්ගලයාගේ මම දැකපු එයා කියලා තියෙන විස්තර එක බලපුවම එයා අදි සුඛෝභෝගී ජීවන මට්ටමක ඉන්නවා අනවශ්‍ය වියදම් ගොඩක් කරනවා ආදායම් එකක් දෙකක් මත පමණක් යැපිලා ඉන්නවා ඉතින් ඒ මත එයාගේ ලයිෆ් එක ගැන යම්කිසි ස්ථාවර බව අඩුයි හරි එතකොට විශේෂයෙන් මෙයාගේ ආයෝජකගේ සතු නොවිය යුතු කෑදරකම කියන එක උපරිම තියෙනවා ඒකයි සමහර සයාස් වලින් එක සයාහකින් යට ලක්ෂ 14ක සුද්ධ ලාභයක් ගන්න තිබුණ අවස්ථාවක් නැති වෙලා අද ලක්ෂ 14ක් වුණා ලක්ෂ 16ක ලොස් එකක යන්නේ පෝට්ෆෝලියෝ එක. ඉතින් ඒක දැකපු නිසා මට කියන්න හිතුණා ඔයාලා ආයෝජකයෙක් විදිහට හැම විටම මේ ආයෝජන දිහා දකින්න. ඔයාලා ආයෝජකයෙක් නොවුනත් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාට ලැබෙන යම්කිසි වැටුපක් ලැබෙනවා නะ. ඔයාලා යම්කිසි සේවයක් කළා යම් මුදලක් ඔයාට ලැබෙනවා නะ. දවස් යම්කිසි ටාස්ක් එකක් කරලා යම් මුදලක් ඔයාට ලැබෙනවා නම් සරලෝකියොත් ඔයා අර්න් කරනවා නම් හම්බ කරනවා නම් මේ හම්බ කරන එක ගැන ඔයා අවබෝධයෙන් ඉන්න ඊට වියදම් කරන විදිය ගැන අවබෝධයෙන් ඉන්න මම දන්න එක මිනිස්සෙක් හරිම දක්ෂයි දැන් මේ මිනිස්සයා කලාත්මක වැඩ කරන්න හුඟක් දක්ෂයි හරි ඉතින් එතකොට මේ මිනිස්සයාට එනවා විවිධාකාර වැඩ එනවා පිරිත් මණ්ඩප හදන්න එනවා හරි ඊට පස්සේ මල ගෙවල් ගත්තා මේ වගේ මල් ශාලා වලින්ම කතා කරනවා මේ මල් ශාලා වල වියන් දැන් සාමාන්‍යයෙන් මල ගෙදරක මිනිහ තියන්න කලින් උඩ වියනක් හදනවා මේවා හදන්න එහෙම කතා කරනවා දැන් හොගාක් වෙලා මේ මල් ශාලා වල එහෙම පැකේජ් තියෙන්නේ සමහරලාට ඒක ඇතුලේ ඉන්න ස්ටාෆ් එක මදි එකපාර මල ගෙවල් 4 5 6ක් පහුගිය දවස්වල වුණා එතකොට ඒ නිසා මෙයාලා කරන්නේ පිටි මිනිස්සු අවුට්සෝස් කරනවා මේ මිනිස්සයාටත් මොකද කරන්නේ එන්න කියනවා මේ අමතර වැඩ වැඩි දවසර මේ වියන්නේම හදන්න. එන්න කියලා මේ මිනිස්සයා එක්කන් යන්න එන්නේ. කාර් එකක් යවනවා මල් ශාලාවෙම මේ වියන් හදන්න වියන් බඳින්න. මොකද මේ මිනිස්සයා ඒ තරම් මේ වැඩ වලට දක්ෂයි. ඉතින් කාර් එකේ ගිහිල්ලා මේ මිනිස්සයාට අර කියන වැඩ ඒ ගෙවල් වල තියෙන වියන් බදලා ඒ වැඩ ටික කරලා කෝඩි දාලා ඒ වැඩ ටික කරලා එන්න තියෙන්නේ. ලොකු මුදලක් හම්බෙනවා. හැබැයි මේ මනුස්සයා කරන්නේ මේ හම්බෙන ඒ වෙලාවේ හම්බෙන්න තියෙන මුදලටත් එක්කම මේ මලගෙදරම ගිහිල්ලා ඒ පැත්තෙන්ම අරගෙන බාර් වලට ගිහිල්ලා ඉතින් බීලා කරලා ඔක්කොම අර සල්ලි ටිකත් වියදම් කරගෙන එන්න තමයි සැලැස්ම හදාගෙන තියෙන්නේ කොච්චරක් ඉපෙව්වත් වඩා මේ සමානව වියදම් කරනවා මේ ළඟදි හොඳ වැඩක් වුණා මනුස්සයව එක්කන් යන්න කාර් එකක් කෙව්වා හරි
මලගෙදරට මේ මලගෙදර වැඩවලට එක්ක යන කාර් එකක් කිව්ව ආපහු එනකොට මොකද තත්තේ මේ මිනිස්සයා බීලා වැඩි වෙලා අර කාර් එකේ එක්කන් ඉඳන් බෑ හර්ස් එක දාලා තමයි ගෙදරේ වෙලා තියෙන්නේ නීදි කරවලා කොච්චර මුද රුපියල් 25000ක් ගත්තද වරන්නේ ඔයා ඒ රුපියල් 25000ට හරියන්නම වියදම් කරනවා නම් අන්න ඔයා එතන ෆේල් ඔයාගේ කලමනාකරණයේ ආයෝජන කලමනාකරණයේ මූල්‍ය තීරණ ගන්න විදිය මූල්‍ය කලමනාකරණය ගැන ඔයාට කිසි දැනුමක් නැහැ ඔයා එතනින් ෆේල් සීසා ආයෝජකෙක් සතු වෙන්න ඕන ප්‍රධාන ගුණාංගයක් තමයි මුදල් එන විදිය ගැන අවධානයෙන් ඉන්න ඕනි අපි විවිධාංගීකරණය කරන්න උගර හැමදාම එකම විදියට මුදල් හම්බෙන්නේ නැහැ හරි දැන් උදාහරණයක් විදිහට මම දැන් මෙතන මේ ස්ට්‍රෝබෙරි එකක් කරන් තිනවා එතකොට මෙයාලා අයියායි නංගි මාමයි තුන් දෙනා තමයි මේ ස්ට්‍රෝබෙරි බිස්නස් එක කරන්නේ හරි මෙයාලා නුවර එළියෙන් ස්ට්‍රෝබෙරි ගේනවා වර්ග දෙකක් ගේනවා එකක් ෆාම් එකකින් ගේනවා එකක් ගෙවල් වල හදන ස්ට්‍රෝබෙරි ගේනවා හරි මෙයාලා මාතෙන් හොගක් හිතවත් මම වර්ග දෙකේම මිලට ගන්නවා වෙලාවකට ඉතින් එයාලගේ කලමනාකරණය ගැන මම හොඳට කතා කරලා විස්තර අහගෙන බැලුවා පුදුමාකාර විදිහට අන්තිම රුපියලට එනකන් එයාලා ගණන් හදලා තියෙනවා මේ වගේ තියෙන ප්‍රොෆිට් එකේ එන විදිහ ඒ දේවල් ඔක්කොම හරි දැන් එතකොට එයාලා බිස්නස් එකේ තියෙන ටාගට් එක ටාගට් ප්‍රොෆිට් එක දන්නවා දැන් මේ මෑත කාලෙම තෙල් මිල අඩු කරපු නිසා ඒක සහනයක් දීලා තියෙනවා ඊට සාපේක්ෂව හරි ඉතින් ඒ නිසා ඔයාලා හැම වෙලෙම තරගකාරී විදිහට ව්‍යාපාර කරන්න උත්සාහ කරන්න තරගකාරී විදිහට ආයෝජනය කරන්න උත්සාහ කරන්න ඒ ආකාරයේ තමන්ට ඕන රිටර්න් එක කරා යන්න හැම ක්‍රමයක්ම අනුගමනය කරන්න හරි දැන් සමහර අය කොටස් වලද පොලේ ආයෝජනය කරනවා ඊට පස්සේ මොකද තමන්ගේ පෝට්ෆෝලියෝ එක අපේටක් තියලා තවත් ණයට ආයෝජනය කරනවා සමහර වෙලාවට මේ ණය මාජින් ට්‍රේඩින් වල පොලියම 130-35ක් වෙලා අවුරුද්දටම කොටස් වලද පොලෙන් ඩිවිඩන්ඩ් වලින් කැපිටල් ගේන් වෙනුවා 135 කවර් වෙලා නැහැ රුපියල් අව ප්‍රමාණ නම් අර තියෙන රුපියල් ටික ගත්තාම ඊටත් වැඩි ලොස් එකක් සමහර උද්දමනයක් තුල සමහර අවස්ථාවලදී හරි ඒ නිසා අවබෝධයෙන් වැඩ කරන්න දැන් මෑත කාලිනව මේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චිය දැන් ඔයාලා නොදැනුවත්වම මේ ක්‍රෙඩිට් කාඩ් බැලන්සස් වැඩි වෙනවා මේ බැලන්ස් වලට සාමාන්‍ය දවස් 50ක් විතර ගියාට පස්සේ පොලිය හැදෙනවා පොලිය හැදෙන වාර්ෂික පොලිය 130ක් විතර කරලා ඊටත් වැඩි එතකොට ඔයාලගේ සල්ලි අනවශ්‍ය විදිහට නාස්ති වෙලා තියෙනවා ऑनलाइन बैंकिंग मगे आलू ऑनलाइन बैंकिंग बैंक पहाक मे बैंक पहाट ऑनलाइन बैंकिंग वेनम वेडिगाड़ोन एनुअल फी एक मेरे डेबिट कार्ड तीन मे डेबिट कार्ड पहाट वेनम गिवाणो बैंक एक देख उपरी देख मे वगे पावचिकराट कमक नैकिन तम मगे अदास वाला खावा क्रेडिट कार्ड डेबिट कार्ड मत दीपेन वेपा अपीट हो अद्याकुना दुबई वाला दी दुबई वाला दी मठ බර්ත්ඩේ පාටි එකකට එන්න කිව්වා මගේම හොඳ යාළුවෙක් දමිල යාළුවෙක්. ඒකට අපි 6-7 දිනක් 7 දිනක් විතර වගේ ද සෙට් වෙලා මේ පාටි එකට ගියා. ගිහිල්ලා දැන් අර යාළුවා මාසේ පඩියටත් වැඩිය වගේ වියදම් කරා මේ පාටි එකට. හරිද? උපරිම වියදම් කරා මේක තරු දෙකේ හෝටල් එකක තමයි මේ පාටි එක ගත්තේ. මේ පාටි එකට වියදම් කරා. හරි? මේ වියදම් කරලා මේ එක කාඩ් එකකින් මොකද මේ බිල් එක ආවට පස්සේ බිල් එක ගෙවන්න උත්සාහ කරා. ඔයාලා විශ්වාස කරන්නේ මොකද උනේ බිල් එක ගෙවන්න උත්සාහ කරාට පස්සේ මේ කාඩ් එක ඩික්ලයින් වුණා හරි මේ කාඩ් එක ඩික්ලයින් වුණා දැන් හෝටල් එකෙන් එළියට එන්න විදිහක් නැහැ ඒ මුදල් අපි ගාව තිබුණෙත් නැහැ ඒ වෙලාවේ ඉතින් ඒ නිසා මං කවදාවත් කාඩ් එකක් එක්ක ගිහිලා කාලා පස්සේ බිල ගෙවන්න නම් ලෑස්ති නැහැ කලින් ගෙවලා බඩු ගත්තොත් එන්නේ නැත්තම් අතේ සල්ලි තියාගෙන ඒ නිසා මම මගේ කාඩ් मगे उपरी मत दें एक कार्ड एक मत डिपेंड विलाने हर एक मत डिपेंड विला मैं क्रेडिट कार्ड एत्ते मैने किसी ए मत डिपेंड विला मम याने वियदर मुकद हेतु अरे इधन सिद्धि मैं अदड़ा भय हर दें आप लंका हुए कार्ड गुड़ा मेवा एनुअल फी तीन ईट वास्ते इंटरेस्ट ओन इंटरेस्ट लेट पेमेंट फी ईट वास्ते अधिक पोली आकाएन हेतु धान्य मिनट वागे साली वैला එතකොට මේ ආරාකුරෙන් පටන් ගන්න එක බැංකුවක් තියෙනවා මේකෙන් ලෝන් එකක් කරන්න රුපියල් 50000ක මං දන්න හිතවත් අක්කා කෙනෙක් ලෝන් එක ගෙවන්න මේ ඩේට් එකට මේ වාරිකය ගෙවා ගන්න බැරි වුණා කියලා එවපු ලියුමට හදලා තිනවා රුපියල් 450 ඒ කියන්නේ රිමයින්ඩර් එකක් ලෝන් එක පේ කරන්න කියලා ඉන්ස්ටෝල්මන්ට් එක පේ කරන්න කියලා ආපු රිමයින්ඩර් එකට 450ක් හදලා තිනවා
බැලුවොත් ලියුම් 10ක් විතර ආපුවම රුපියල් 4550ක් ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඔයාලා ඔළුව කල්පනා කරලා වැඩ කරන්න මේ කලමනාකරණය කියන එක ගැන. මූල්‍ය කලමනාකරණය වෙන්න පුළුවන් ආයෝජනයන් කලමනාකරණය කරන්න පුළුවන් ඔයාගේ පර්සනල් ෆයිනෑන්සින් වෙන්න පුළුවන්. ඒවා පිළිවෙලකට හිතලා බලලා කරන්න. සමහරට මේ ණය පරිභෝජනයේ කියන එක අති භයානකයි. කියන්නේ ණයක් අරගෙන කාලා බීලා ඉන්න එක අති භයානකයි. ලෝන් ෆයිනෑන්සින් තුල සමහරට වත්කම් වලට ආයෝජනය කිරීම ණයට ණයක් අරගෙන ඉඩමක් ගන්න එක වාසිසාගත වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියන්නේ තියෙන ඒවා තියෙන කොස් ගහ විකුණලා කණ්ඩ බොණ්ඩ වීදම් කරන එක තියෙන කොස් ගහ විකුණලා ලයිට් බිල් වතුර බිල ගෙවන එක නෙමෙයි හපංකම. අන්තිමට වත්කමක් නැති වෙලා වියදම් වලට ගිහිල්ලා දන්නේම නැතුව ඒසා ඔළුව කල්පනා කරලා වැඩ කරන්න මේ වගේ ඊමේල්ස් ආපුවාම විශේෂයෙන්ම ආයෝජනයක් කරන්ඩ හරි වෙලාවට ආයෝජනින් යම තමන්ට ඇති ඇති කියලා හිතුනම ආයෝජනින් අයින් වෙන්න. හරි. ඔයාලා නොකරන දේ ඒක තමයි. ඇති කියලා හිතුනම ආයෝජනින් අයින් වෙලා ඒක මුදල් කරගන්න ඒ තමන්ගේ තියෙන ආයෝජනින් කොටසක් හරි අයින් කරගන්න. එතන තමයි සාර්ථකත්වය. මම හිතන්නේ පැහැදිලි මං කියපුව එක. Thank you very much for watching. Have a nice day.